අපි කාගේ ජීවිත ඇතුලේ ජීවත් වෙන මහා අමුතු දෙයක්. හැබැයි සබදාහමෙන් අපිට නොදෙන තෑග්ගක් නෑ. මම ඒ එකපාරටම එහෙම කිව්වේ. අදත් ඔන්න අපි රැස්ති වෙලා ඉන්නවා සබදාහම වටේ චාරිකාවක් යන්න. ඉතින් එහෙනම් ඔබ දැන් මේ යන්න හදන්නේ සබාසිරිය විශේෂාංගයට. යාළුවනේ පරිසරය කියපු ගමන් ඔයාලුන්ට මතක් වෙන්නේ එක්ක ගස්කොළන් එක්ක කුරුල්ලෝ සත්තු සාගර දියෑලි මේ වගේ දේවල්. හැබැයි මේ පරිසරයටම අයත් වෙන තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. මේක දැකුව ගමන් දුඹුරුම දුඹුරු පාටයි. වැලි වලින් පිරලා තියෙනවා. ඔව්, යාළුවන්ට මතක් වෙනවා මේ මොකක්ද කියලා. ඒ තමයි කාන්තාර. කාන්තාර කියලා කියන්නේ සබදාහමේ තියෙන සුවිශේෂී නිර්මාණයක්. සමහර වෙලාවට ස්වභාවිකවම කාන්තාර නිර්මාණ වෙනවා. නැත්නම් මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය නිසාත් මේ කාන්තාර නිර්මාණ වෙනවා. මේ කොයි කොයි විදිහේ කාන්තාර අතරත් ලෝකේ විශාලතම කාන්තාරය තමයි සහරා කාන්තාරය. අද අපි සබාසිරියතුලින් ඔබත් එක්ක කතා කරන්න යන්නේ මේ සහරා කාන්තාරය ගැන. මේ සහරා කාන්තාරයේ විශාලත්වය ගත්තොත් නැගෙනහිර දිශාවෙන් ඉඳලා බටහිර දිශාවට මේ සහරා කාන්තාරයේ දිග කිලෝමීටර් 4800ක්. ඒ වගේම තමයි උතුරු දිශාවෙන් ඉඳලා දකුණු දිශාවට මේ සහරා කාන්තාරයේ දිග කිලෝමීටර් 1300ක්. යාළුවන්ට තේරෙනවා මේ සහරා කාන්තාරයේ විශාලත්වය කොයි වගේද කියලා. ඒ වගේම තමයි මේ සහරා කාන්තාරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් පමණ වෙනවා. හැබැයි දැනට වාර්තා වෙලා තියෙන ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 54ක් කියලා තමයි විද්‍යාඥයෝ පෙන්වලා දීලා තියෙන්නේ. සහරා කාන්තාරයේ බැලූ බැලමටම වැලි වලින් පෙරලා තිබුණාට මේ සහරා කාන්තාරයේ ශාක විශේෂ 500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම තමයි ශීරපායින් වර්ග 70කට අධික සංඛ්‍යාවකුත් කුරුල්ලන් වර්ග 90කට අධික සංඛ්‍යාවකුත් උරග විශේෂ 100කට අධික සංඛ්‍යාවකුත් අපිට මේ සහරා කාන්තාරයේ දකින්න හම්බ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ සහරා කාන්තාරයේ ෂේම භූමි, සානු, වැලි කඳු, වැලි කුණාටු මේ වගේ විශාල ස්වභාවික සංසිද්ධීන් ගණනාවක් අපිට දකින්න හම්බ වෙනවා මේ සහරා කාන්තාරයේ අපි සංචාරයක් ගියොත්. ඒ වගේම තමයි මේ සහරා කාන්තාරයෙන් වෙන සුවිශේෂී කාර්යභාරයක් වෙනවා. යාළුවෝ හැමෝම දන්න ඕනේ ඇමසන් වනාන්තරය ගැන. මේ ඇමසන් වනාන්තරයට නයිට්‍රජනීය පොහොර ලැබෙන්නේ මේ සහරා කාන්තාරයෙන්. ඒ මොකද සහරා කාන්තාරයේ හරහා ගමා යන සුළඟ තුලින් මේ දූවිලි වගේ වැලි අංශු ගිහිල්ලා ඇමසන් වනාන්තරයට වැටෙනවා. ඒ නිසාම මේ වැලිවල තියෙන ෆොස්ෆේට් සහ නයිට්‍රජනීය පෝෂක මේ ඇමසන් වනාන්තරයට ලැබෙනවා. යාළුවනේ තවත් විශේෂත්වයක් තමයි මේ සහරා කාන්තාරයේ හරහා ලෝකේ විශාලතම ගංගාව වන නයිල් ගංගාවත් ගලාගෙන යනවා. ඒ නිසාම මේ නයිල් ගංගාවේ ජලය පරිභෝජනය කරන්නත් සත්තු ගණනාවක් ඉන්නවා. ඒක නිසා තමයි මම කලින් කියපු ජීවි විශේෂ ගණනාවකුත් සහරා කාන්තාරයේ ජීවත් වෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ දැනට කරලා තියෙන සමීක්ෂණ වාර්තාවලට අනුවත් මේ සහරා කාන්තාරයේ පොළව අභ්‍යන්තරයේ බොරතෙල් වගේම ස්වභාවික වායු ගණනාවකුත් ලබා ගන්න තමයි මේ වෙද්දී සූදානම් ඉන්නේ. මේ වගේ ස්වභාවික සම්පත් වලින් අනුඩ වෙච්ච තැනක් තමයි සහරා කාන්තාරය කියලා කියන්නේ. ඒ වගේම යාළුවෝ දන්නවද මේ සහරා කාන්තාරය කවදා හරි අපි හිතමුකෝ වනාන්තරයක් වුණා කියලා. එහෙම වුණොත් ඇමසන් වනාන්තරේ මේ යනවා කියලා තමයි විද්‍යාඥයෝ අනුමාන කරලා තියෙන්නේ. මොකද ඇමසන් වනාන්තරයට ලැබෙන්න තිබිච්ච නයිට්‍රජනීය පොහොර ඒකත් එක්ක නොලැබෙන නිසා. මේ වගේ තොරතුරු ගණනාවක් තියෙනවා යාළුවන්ට අන්තර්ජාලය පරිශීලනය කරොත් මේ සහරා කාන්තාරය ගැන. ඒ වගේනත් හොයලා බලන්න. ඉතින් අපි ලබන සතියේදීත් මේ වගේම සුවිශේෂී කාරණාවක් ගැන, සුවිශේෂී තැනක් ගැන, සෝබාසිරියේ තවත් වින්දනීය තැනක් ගැන ලබන සතියේදීත් සෝබාසිරිය තුන කතා කරන සූදානම් ඉන්නවා. අදවසේදී සෝබාසිරිය ඔබත් සමග රැගෙන ආපු මම ත්‍රිසද්දිල්දුක හෙටිආරච්චි. ඔන්න ඉතින් සබදාහම ගැන ගොඩක් දේවල් අදත් ඔයාලා දැනගත්ත කියලා අපි හිතනවා. පේනවනේ යාළුවනේ සබදාහම කියන්නේ හරි අපූර්ව ලස්සන දෙයක්. ඉතින් ඒ වගේම අපි ඔයාලට අදත් මතක් කරනවා සබදාහම රැකගන්න එක අපි හැමෝගේම යුතුකමක්. රස ගුණ පිරුණු සුවඳ හමන කෑමක් හදන්න අදත් අපේ ලිටල් ෂෙෆ් අවිලා ඉන්නවා. ටිනු නංගි ඔයත් කැමති නේද ඒ වගේ කෑම ගන්න?
ඔව් මමත් ගොඩක් කැමතියි ඒ වගේම මම දන්නවා බලන් ඉන්න පුංචි ආලෝත් ගොඩක් කැමති ඇති ඔයාට පේනව නේ චන්ද ඔක්කේ අපේ ආලෝන්න ආසාවෙන් බලන් ඉන්නවා ඉතින් එහෙනම් අපි අද බලමු අපේ ලීඩර් ජෙෆ් මොනවද හදන්නේ කියලා කොහොමද පුංචි යාළුවනේ ඔන්න ඉතින් වෙනදා වගේම අදත් 1-1 පුංචි හපන්න ප්‍රෝග්‍රෑම් එකෙන් ලිටල් ෂෙෆ් සෙග්මන්ට් එකත් එක්ක තමයි පුංචි යාළුවෝ එකතු වෙලා ඉන්නේ පුංචි යාළුවන්ට මතකද මම කලින් සතියක රසම රස සෑන්ඩ්විච් එකක් පුංචි යාළුවන්ට හදන්න කියලා දුන්නා පුංචි යාළුවා ගෙදරදී ඒක try කරාද මං හිතනවා පුංචි යාළුවෝ ඔක්කොම try කරන්න ඇති ඒක රසද රසයි නේද ඔයගොල්ලන්ට පුළුවා ඒ විදිහටම මං හදන අද මං හදන රසම රසමේ රෙසිපි එක පුංචි යාළුවන් ගෙදර ඉන්න අම්මට තාත්තට අලුතෙන් ගෙදරට එන නෑදෑයන්ට මේ හැමදෙනාටම සර්ව් කරන්න. අපි බලමු අද අපි මොනවද හදන්න යන්නේ කියලා. අද මම හදන්න යන්නේ ෆෘට් ස්ටික් එකක්. පුංචි යාළුවෝ ආසයිනේ පළතුරු කන්න. අපි අද හදන්න යන්නේ පළතුරු වරි ස්ටික් එකක්. හරි අපි බලමු මේ පළතුරු ස්ටික් එකට මොනවද ඕනි වෙන බඩු කියලා. ඉස්සෙල්ලාම අපිට ඕනි වෙනවා පළතුරු වර්ග පහක්. මම ගත්තද කොමඩු ටිකක්, ඒ වගේම දොඩන් ටිකක්, කාමරංකා, මිදි, කෙසෙල්, ඒ වගේ පළතුරු කිහිපයක් මම ගත්තා. ඒ වගේම තමයි පුංචි යාළුවනේ ඕගොල්ලන්ට පුළුවන් අන්නාසි, ඇපල් ස්ට්‍රෝබෙරි මේ වගේ ඕනින් වර්ගයේ පළතුරු වර්ගයක් ගන්න. ඒ වගේම තමයි මම අද ගත්තා මාෂ්මෙලෝස්. මම තව ගත්තා චොක්ලට්. මේක චොක්ලට් කර චොක්ලට් අපි කඩෙන් ගන්න චොක්ලට් බා එක මෙල්ට් කරලා තමයි මම මේ චොක්ලට් එක හදාගත්තේ. අපි තව ඕනි වෙනවා කොමඩු ගෙඩිය පුංචි කොටස. මේ කොටස ගන්නෙ අපි ෆෘට් ස්ටික් ඔක්කොම හදලි වර්ණාට පස්සේ සර්ව් කරන්න. අපි බලමු අපි කොහොමද මේ ස්ටික් එක හදන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මේ විදිහට බාබකියු ස්ටික් එකක් ගන්න. මේ ස්ටික් එක අරගෙන ඉස්සෙල්ලාම මම මාෂ්මෙලෝ එකක් මේකට දාගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මම ගන්නවා කොමඩු පුංචි යාළුවන්ට ඔගොල්ලෝ ආස කරන පළතුරු වර්ගයක් මේකට ගන්න පුළුවන් ඊට පස්සේ මම ගන්නවා දොඩම් ඊට පස්සේ කාමරංකා මම ඊට පස්සේ කෙසෙල් ගන්නවා ඒ වගේම තමයි පුංචි යාළුවනේ මම දැන් මිදි ගෙඩියක් ගන්න. අපි මිදි එක තමයි අන්තිමටම ගහගන්න. හරි. මේ විදිහට මම තව ස්ටික් කිහිපයකම ෆෘට්ස් දාගන්න ඕනේ. පුංචි යාළුවන්ට මේක ගෙදරදී නිකන් ඉන්න වෙලාවට කම්මැලි හිතුනහම කරන්න පුළුවන්.
මෙන්න මේ විදිහට මම දැන් ෆෘට් ස්ටික් ටික හදලා ඉවරයි. අපි දැන් මේක සර්ව් කරන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට අපි කපාගත්ත කොමඩු ගෙඩියේ කොටස අපි මෙතනින් තියාගන්න. ඊට පස්සේ මම මේකේ ටූත් පීක් එකකින් මෙන්න මේ විදිහට හිල් කරගන්නවා. හරි. දැන් ඊට පස්සේ අපි හදාගත්ත ෆෘට් ස්ටික් එක මෙන්න මේ විදිහට මේක ගහගන්නවා. හරි මෙන්න මේ විදිහට අපි දැන් මේ ෆෘට් ස්ටික් ටික මේ කොමඩු ගෙඩිය ගහගත්තා. දැන් ඊට පස්සේ අපි ප්ලේට් එකක් ගන්න. පුංචි යාළුවනේ මේ තියන්නේ මම හදාගත්ත මෙල්ට් කරපු චොක්ලට් ටික. මේක අපිට පුළුවන් ගෙදර අම්මගෙන් එහෙම නැත්නම් වැඩිහිටියෙක්ගේ උදව්වෙන් ගෙදර ගෑස් එකෙන් අපිට චොක්ලට් ටික මෙල්ට් කරගන්න ඩබල් බොයිල් කරන්න. අපි ඊට පස්සේ මේක ප්ලේට් එකේ පැත්තකින් තියාගන්න. අර අපි හදාගත්ත කොමඩු ගෙඩියේ ගහපු ෆෘට් ස්ටික් ටික මේ විදිහට ප්ලේට් එකේ තියාගන්න. හරි. දැන් තියෙන්නේ අපිට අර කපලා ඉතුරු වෙච්ච අනිත් ෆෘට් ස්ටිකයි මාෂ්මෙලෝ ස්ටිකයි එකතු කරගෙන මේ ප්ලේට් එක ඩෙකරේට් කරගන්න. දැන් අපේ ෆෘට් ස්ටික් එක හදලා ඉවරයි. පුංචි යාළුවන්ට පුළුවන් මේ වගේ රසම රස ෆෘට් ස්ටික් එකක් ගෙදරදීම හදලා බලන්න. ඒ වගේම තමයි ගෙදරට එන නෑදෑයන්ට ගෙදර කම්මැලි කමේ ඉන්න පුංචි යාළුවන්ට මේක නිකම් වෙලාවට කන්නත් පුළුවන්. තවත් දවසක මේ විදිහට රසම රස රෙසිපි එකක් අරගෙන එන්න මම සූදානම් වෙලා ඉන්නවා. මම ලිටල් ජෙෆ් ඩෙන්ලි. ඔගලන්ට සුබ දවසක්. බයි. ලිටල් ජෙෆ් හදපු ඒ රසම රස කෑම එක නම් මම අනිවාර්යයෙන්ම ගෙදර ගිහිල්ලා හදනවා. ඉතින් පුංචි යාළුවොත් අමතක නොකර හදලා බලන්න ඕනේ. ඔන්න අද තමයි ලෝක සංඥා භාෂා දිනය. ඉතින් අපි හැමෝටම අපේ අදහස් ප්‍රකාශ කරන්න වගේම අවශ්‍යතා ඉටු කරගන්න භාෂාවක් තියෙනවනේ. ඔව් නංගි. හැබැයි ඉතින් ශ්‍රව්‍ය බාධිතයට මේ භාෂාව කියන දේ පාවිච්චි කරන්න වෙලා තියෙන වෙනස්ම විදියකට තම තමන්ගේ අවශ්‍යතා අදහස් හැඟීම් ප්‍රකාශ කරන්න තමන් කැමති පුද්ගලයන් ගැන අනිත් කෙනාට කියන්න තමන් කැමති දේවල් ලබා ගන්න ඕන් පාවිච්චි කරන භාෂාව දිහා බලන් ඉන්න තාසයි. ඒකට තමයි නංගි කිව්ව වචන කියන්නේ සංඥා භාෂාව. ඉතින් අදත් අපි සංඥා භාෂාවෙන් කොහොමද කේක දේවල් කියන්නේ කියලා දැනගමු. සංඥා භාෂාව භාවිත කරන්නේ බහිරි පුද්ගලයන්. ඉතින් සංඥා භාෂාව කියන්නේ මොකද්ද කියලා කතා කරොත් අත විතරක් භාවිත කරමින් කතා කරන භාෂාවක් නෙමෙයි සංඥා භාෂාව කියලා කියන්නේ. මුහුණේ ඉරියව්, ඇස් දෙක, ඒ වගේම තොල්, දිව,
ඒ වගේම අතේ ඇඟිලි සහ ශරීරයේ අංග චලනයන් උපයෝගී කර ගැනීමෙන් තමයි සංඥා භාෂාව කියන අපූර්ව භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු සංඥා භාෂාව විවිධ වාක්‍ය ඛණ්ඩයන් කොහොමද සංඥාවෙන් ඉදිරිපත් කරන්න කියලා. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔබට අද දවස කොහොමද? ඔබට අද දවස කොහොමද? මම හොඳින්. ඔබ හොඳින්ද? ඉතින් නංගේ, අපි මේ සංඥා භාෂාව වැඩි දියුණු කරගත්තොත් අපිට ලැබෙන වාසිය මොකද්ද? අක්කේ දැන් අපේ අදහස් හැඟීම් අවශ්‍යතා සංඥා භාෂාව පාවිච්චි කරන අපේ ආරත් එක්කත් අපිට බෙදා ගන්න පුළුවන්. ඉතින් අපි පොඩි කාලේ ආචිල සීයල කතන්දර කියද්දි හරි ආසාවෙන් අහන් හිටියා නේද චන්දුවක්කේ? අනිවාර්යයෙන්ම නංගි. ඉතින් අපි හිතනවා අපි බලාගෙන ඉන්න යාළුවන්ටත් පුංචි කාලේ මතක් වෙන්න ඇති කියලා. ඔන්න දැන් අපි සනුජනාකගෙන් ලස්සන කතාවක් අහන්න යන්නේ. සුබ සන්ධ්‍යාවක් පුංචි යාළුවනේ. ඔන්න අද මම පුංචි යාළුවන්ට තවත් ලස්සන කතන්දරයක් අරගෙන ආවා. මේක ලියලා තියෙන්නේ ජානකී සූර්යයා රචිනන්ද. මේකේ නම තමයි හිකි බක බක. අපි බලමුකෝ මොකද මේ කතන්දරේ වෙන්නේ කියලා. බන්ටි හරිම නරක ළමෙක්. එයා නිතරම අනෙක් අයට කරදර කරනවා. හිතරින් දුවනවා. එයාට තිබුණු නරකම පුරුද්ද තමයි හැමෝටම hina වෙන එක. ඉස්කෝලේ ගියාම පන්ති හැමෝටම hina වෙනවා. ඇත කරනවා. එයා කතරාමත් ඔන්න හැමෝටම hina වෙවි ඇත කර කර තමයි ඉන්නේ. හැමෝටම hina වෙන හින්දා ඇත කරන හින්දා බන්ටිගේ කටත් චුට්ට චුට්ට ඇද වෙන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ මේ විදිහට අනිත් අයට hina වෙන එක හොඳ වැඩක් නෙවෙයි නේද? ඔයාලා එහෙම කරන්නේ නෑ නේද? අපි කතාවට යමුකෝ. පුංචි බබෙක් ක්‍රිදි ලඬනකොට බන්ටි ළඟට ගිහින් මහහයියේ ඕ කිය කිය hina වෙනවා. ඉතින් පුංචි බබා තවත් අඬනවා. කවුරු හරි තුවාල වෙලා නොණ්ඩි ගාමින් හිටියොත් බන්ටි ඒකටත් hina වුණා. බලන්නකෝ නේද මේ බන්ටිගේ නපුරු වැඩ. සතුන්ටත් ඒ වගේම යා hina වුණා. වඳුරු හාමිට, බලුරාලට, සුදු පෝසිට මේ හැමෝටම hina වුණා. කිතරට එන මුත්තන්ටත් අත කරලා hina වුණා. සමහර අයට එතකොට ගොඩක් හිතරිදුනා. බන්ටි නිසා එයාලගේ ගෙදරට එන අමුත්තොත් අඩු වුණා. බන්ටිගේ මේ නරක පුරුද්ද හින්දා බන්ටිගේ අම්මත් හිටියේ හරිම දුකින්. අනේ පුතේ, අනික් අයට ඔහොම hina වෙන්න එපා. එයාලගේ හිතරිදෙනවනේ. අනික් අයගේ අඩුපාඩු වලට hina වෙන්න එපා. ඔයාටත් එහෙම වුණොත් හිතලා බලන්නකෝ. මේ විදියට කිව්වේ බන්ටිගේ අම්මා. අනික් අය ඔයාලට hina වෙද්දී ඔයා කැමති නෑ නේද? ඒ වගේ අනික් අයත් එයාලට hina වෙනවට කැමති නැහැ. අම්මා ආයෙත් කිව්වා. අම්මා බන්ටිට නිතරම ආදරෙන් කියලා දුන්නත් බන්ටි නෙවෙයි ඒ දේවල් කනකටවත් ගත්තේ. කතා කරන්න බැරි, ඇස් පේන්නේ නැති, ඇවිදින්න බැරි අසරණයටත් බන්ටි hina වුණා. මේ නිසා බන්ටිගේ ගෙදරට හිඟන්නේවත් ආවෙ නැහැ. අම්මා කොයි තරම් එපා කිව්වත් බන්ටි ඇහුවේ නැහැ. බන්ටිගේ මේ hina වීම හින්දා ගොඩක් අය එයා එක්ක තරහ වුණා. බන්ටි ඉස්කෝලේදීත් එහෙමයි. ඒකෙ හින්දා එයාට යාළුව කවුරුත් හිටියේ නැහැ. කවුරුවත් බන්ටි එක්ක යාළු වෙන කැමති වුණත් නැහැ. පන්තියේ ළමේ කකුලක් තුවාල වෙලා අමාරුවෙන් ඇවිදිනකොට මෙන්න මෙයා නොණ්ඩියා. බන්ටි hina වුණා. තව මහතු ළමෙක් දැක්කම හූ හූ බන්ඩියා බන්ඩියා මේ විදිහට කිව්වේ බන්ටි. ඒ විතරක් නෙවෙයි, එයා මේ විදිහට මේ මහතු ළමයිට ඇද කර කර හොඳටම hina වුණා. බන්ටි හරිම නරක ළමෙක්. අපියාට ආස නැහැ. පන්තියේ ළමයි කතා වුණා. සමහර දාට බන්ටි විහිළු කළා සමහර ළමයි අඬනවා. එතකොට ඉතින් පන්ති ගුරුතුමිය ගෙන්න බන්ටිට හොඳ කෝඩුපරක් ලැබුණා.
ඒත් බන්ටිගේ මේ නරක පුරුද්ද නම් නැවතුනේම නැහැ. ගෙදර හිටපු පුංචි සතෙකුටවත් බන්ටිගෙන් බැහැලා ඉන්න ලැබුණේ නැහැ. සුදු පූසගේ කකුලෙන් ඇදලා පූසි කෑ ගහනකොට බන්ටි හිනා වෙනවා. බලු කුක්කගේ බලිගේ නමලා බලු කුක්ක කෑ ගහනකොට බන්ටි හිනා වෙනවා. ඉතින් එක දවසක් බන්ටි ඉස්කෝලේ ගිහින් ඇවිත් වත්ත පහල ඇවිදින්න ගියා. එදා දවසටම කාටවත් හිනා වෙන්න ලැබුණේ නැති හින්දා කවුරු හරි හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හිනා වෙන්න හිතාගෙන වත්ත පහල ඇවිත්තා. ඒත් ඉතින් බන්ටිට හිනා වෙන දෙයක් නම් ලැබුණේ නැහැ. බන්ටිගේ උසුළු විසුළු හින්දා දැන් පුංචි සතෙක්වත් බන්ටිලගේ වත්තට එන්නේ නැහැ. ඉතින් ඔහොම වටපිට බල බල ඉන්නකොට ඈතින් මොකක්ද අමුතු සද්දයක් ඇහුණා. හිකි බක බක හිකි බක බක හිකි බක බක මොකද මේ සද්දේ? බන්ටි කන් දීගෙන අහගෙන හිටියා. එයා වත්තේ තියෙන වතුර වලනොයි ඒ සද්ද එන්නේ. බන්ටි ඉක්මනට වැටෙන් පැනලා වතුර වල දිහාට දිව්වා. හිකි බක බක හිකි බක බක හිකි බක බක බන්ටි වතුර වලට ලං වෙලා හොඳට බලාගෙන හිටියා. කවුද මේ සද්ද කරන්නේ? වතුර වල අයිනේ යෝධකෙක් මෙක් වාඩි වෙලා හිටියා. හිකි බක බක හිකි බක බක හිකි බක බක යෝධකෙක්ම කෑ ගහනවා. හූ හූ හිකි බක බක හිකි බක බක බන්ටි මහා අයියේ නිනා වුණා. යෝධකෙක්ම බන්ටි දිහා රවල බැලුවා. බන්ටි ආයෙත් නිනා වුණා. හූ හූ හිකි බක බක හිකි බක බක යෝධකෙක්ම ආයෙත් බන්ටි දිහා රවල බැලුවා. මන්ටි තව තවත් හිනා වුණා. හිකි බක බක හිකි බක බක හිකි බක බක මන්ටි යෝධ ගෙම්බට ඇත කළා. යෝධ ගෙම්බර නම් හොඳටම කේන්ති ගියා. මන්ටි ආයෙත් පාරක් හිකි බක බක කියනකොටම යෝධ ගෙම්බ එක පාරටම ඇවිල්ලා මන්ටිගේ ඇඟට පැන්නා. මන්ටි හිකි බක බක කියමින්ම ටිකෙන් ටික පුංචි වෙලා ගියා. මන්ටි පුංචි වෙන්නද යන්නේ? ඇස් ලොකු වුණා, කට ඇත වුණා, ඇඟ කැත වුණා, කකුල් හතරක් ආවා. අන්තිමට බන්ටි කැත ගෙම්බෙක් වුණා. අනේ මට ගෙම්බෙක් වෙලා ඉන්න බෑ. අනේ මට බෑ. අනේ අම්මේ මාව බේරගන්නකෝ. මම ආයේ කවදාවත් කාටවත් අද කරන්නේ නැහැ. අයියෝ බලන්නකෝ නේද බන්ටිට වෙච්ච වැඩේ. බන්ටි හොඳටම කෑ ගැහුවා. ඒත් හිකි බක බක සද්ද විතරයි ඇහුනේ. හිකි බක බක හිකි බක බක අම්මටවත් බන්ටි හොයාගන්න බැරි වුණා. අනුන්ට උසුළු විසුළු කරමින් හිටපු බන්ටිට අන්තිමට ගෙම්බෙක් වෙලා හැමදාමත් ගෙම්බි වලේම ඉන්න වුණා. අනුන්ට හිනා වෙන අයට මේ දේ වෙන බව ගෙම්බි වලේ හිටපු ගෙම්බෝ හැමෝම එදා ඉගෙන ගත්තා. ඉතින් යාළුවනේ බලන්නක අපේ බන්ටිට වෙච්ච වැඩේ. යාලෝ කවදාවත් මේ නරක වැඩේ කරන්න තියා හිතන්නවත් එපා. ඉතින් යාලුවනේ අපි දන්නවනේ මේ සාහිත්‍ය මාසය කියලා. ඉතින් යාලුවන්ටත් පුළුවන් මේ වගේ ලස්සන කතන්දර පොත් ගොඩක් අරගෙන කියවලා බලන්න. ඒකෙන් පුංචි ඔයාලගේ දැනුම ගොඩාක් වැඩි වේ. එහෙනම් ආයෙත් දවසක මේ වගේම ලස්සන කතන්දරයක් අරගෙන මම එන්න. අද මේ ලස්සන කතන්දරය කියලා දීපු මම සනසනා නදිත්‍ය. ගිහිල්ලා එන්නම්. ඔනේ තින් අදත් පුංචි හපන්නු අපේ වැඩසටහනත් එක්ක එකතු වෙච්ච අපේ ආදරණීය යාළුවන්ට රස කෑම උයන විදිය දැනගන්න පුළුවන් වුණා. සංඥා භාෂාව ගැන අලුත්ම දේවල් අද අපේ යාළුවොත් එක්ක අපි බෙදා හදාගත්තා. ඉතින් අපිට සමුගෙන යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන. ඊට කලින් පුංචි පණිවිඩයක්ත් තියෙනා නේද නංගි? ඔය ඉතින් ඔයාලගේ දක්ෂතා නිර්මාණ තියෙනවා නම් ඔන්න මේ පහත තියෙන නම්බෙකට අපිට වන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි ටිනු නංගි. තවත් වැදගත් දෙයක් අපි මේ වෙලාවදී මතක් කරනවා. ඔක්තෝබර් පළමු වෙනිදාට තමයි පුංචි අපේ දිනේ යෙදලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි මොනවද කරන්නේ? අපේ සෙල්ලකතරගම මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අපේ මෙයාලොත් එක්ක තමයි මේ ලෝක ළමා දිනය ගත කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.
ඔක්තෝබර් පළවෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය දයේ දුවා දරුවන්ට සැපේ අරුතක් ලෙස ගෙන එන්නට 1 to 1 සඳ ටීවී සභාපති ගරුනිහල් මායාදුන්න මැතිදුන්ගේ උදාර සංකල්පයකට අනුව සෙල්ල කතරගම පාසලේ ප්‍රාථමික අංශ දුවා දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමට 1 to 1 සඳ ටීවී අප සූදානම් කොළඹ පාසල් එක්ක බලනකොට මෙයාලට ගොඩක්ම පහසුකම් අඩු නිසා දරුවන්ගේ දක්ෂතාවයන් ඉහළ නැංවීම සඳහා කිසිම පහසුකමක් ලැබෙන්නේ නැහැ. ගොඩක් දරුවෝ ඉන්නවා ඉස්කෝලට එන්න බෑ. සපත්තු දෙක නැහැ. පොත් බෑග් එක නැහැ. පොත් ටික නැහැ. අනාගත ලෝකයේ ජය ගන්නට පෙරතරන අපේ අනාගත බලාපොරොත්තු මල්පල ගන්වන්නටයි මේ සූදානම. 2023 ලෝකලවා දිනය නිමිත්තෙන් 1 to 1 සඳ ටීවී ආයතනයේ කර සභාපතිතුමන්ගේ සංකල්පයක් අනුව මේ දැයේ දරුවන් සඳහා කරන සත්කාරයන් අතර මෙවර ලෝකලවා දිනය වෙනුවෙන් අප විද්‍යාලයේ දරුවන් ලෝකලවා දින උත්සවය පැවැත්වීම සඳහා තෝරා ගැනීම පිළිබඳව සතුටටපත් වෙන ගමන්ම විශේෂයෙන්ම මෙවැනි දුෂ්කර ප්‍රදේශයක් තෝරාගෙන අපේ දරුවන් වේදිකාවට ගෙන එන්නට කටයුතු කිරීම පිළිබඳව සඳ ටීවී ආයතනයේ ගරු සභාපතිතුමන්ගේ ස්තුතිය පුද කරන අතරම මේ ලෝකලමා දිනයේ සමරන මොහොතේ මම කැමති මේ සියලු දෙනාගෙන් මේ ලෝකලමා දිනය යථාර්ථයක් බවට පත් කර ගන්නට ඔබේ නමුසුරු ආධාරයෙන් මේ දරුවන්ට ලබලා දීලා ඔවුන්ගේ ඒ කුසලතාවයන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය දක්වන්නට මේ අවස්ථාව කර ගන්නවා. ඔබගේ නමුසුරු ආධාර සැප්තැම්බර් 21 වන දිනට පෙර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටි 1 to 1 සඳ ටීවී ආයතනයට ලබා දී මේ මහඟු කාර්යයට ඔබත් දායක වන්න. වැඩි විස්තර සඳහා විමසන්න 0744 19 30 121. 1 to 1 සඳ ටීවී අභිමානවත් සමාජ සත්කාරයක්. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ අමතක නොකර අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නවනම් අපේ Instagram page එක like කරන්න, YouTube එක subscribe කරන්න, Facebook page එකට like කරන්න අමතක කරන්න එපා. එහෙනම් නංගි දැන් අපිට අපේ වැඩසටහනේ සමගින යන්නත් වෙලාව ඇවිල්ලා. යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. අපි ලබන සතියේ දෙන්නම්. එහෙනම් මේ 1 to 1 පුංචි හපන්නෝ.